ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවම ඒ සම්බන්ධ විමසන්න අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕන. කල්පනා කරනවා මේකත් මැතිවරණේ කල් දාන්න ක්‍රමයක්ද කියලා. ඉදිරියේදී පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරන්නයි අද අපි මැතිවරණ කොමිසමට පැමිණියේ. අපි දන්නවා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම රජයේ පාර්ශ්ව ජනාධිපතිවරයා පරාජය වන බව දැනගෙන අද මැතිවරණය කල් දාන නොයෙක් උපක්‍රම යොදනවා. පාර්ලිමේන්තුව නාව පාර්ලිමේන්තුවේ 3-2 ගන්න පුළුවන් කමක් නැහැ. ඊපස්සේ අධිකරණයට ගියා. අධිකරණය මම හිතන්නේ ඒ සම්බන්ධව ඉදිරිපත් වෙච්ච පුද්ගලයාට අවවාද කළා, දඩේ කුද්දීම කළා, කටයුතු කරා අධිකරණ තීන්දුව. මම හිතන්නේ මේ සම්බන්ධව අවුරුදු 5-6 කියන එක ගැන අධිකරණයේ 3 මේ සම්බන්ධව තීන්දුව අර්ථකථනය දීලා තියෙනවා. පළවෙනි 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු 5 කරද්දී අධිකරණය ඒ සම්බන්ධයෙන් ගත්තේ පළ කරලා තියෙනවා. ඒක නීත්‍යානුකූල බව ප්‍රකාශ කරලා තියෙනවා. ඊපස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැහැදිලි කරගෙන ඉමක් කරන්න අධිකරණට ගියා අවුරුදු 5-6 කියලා. ඒක අවුරුදු 5 කියලා අධිකරණය අවශ්‍ය තීරණේ දීලා තියෙනවා. ඒ වගේම පහුගිය සතියේ ව්‍යාපාරිකයෙක් ගිහිල්ලා ඉල්ලලා තියෙනවා මේකේ කාල සීමාව ගැන. මම හිතන්නේ ව්‍යාපාරිකයාට අවවාද කළා අධිකරණය ප්‍රකාශ කරලා තියෙන වර්ෂ 5 කියලා. මෙසේ තිබියදී කිසිම ප්‍රශ්නයක් නොතියද්දී ඇයි රජය මේ 22 ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ? අධිකරණය 3 තීන්දුව කරලා තියෙද්දී අපිට හිතෙන්නේ මේක තමයි නීති විශාරදයෝ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවම ඒ සම්බන්ධ විමසන්න අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕන. කල්පනා කරනවා මේකත් මැතිවරණේ කල් දාන්න ක්‍රමයක්ද කියලා. අපි ඒක නිසා තමයි ස්වාධීන මැතිවරණ කොමිසමට කිව්වේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. ඒ නිසා ඉතා ඉක්මනින් පුළුවන් ඉක්මනින් මේ මැතිවරණේ පවත්වන්න. ලබන 17 ඉඳලා මැතිවරණ කොමිසමට බලතල තියෙනවා මැතිවරණේ පැවැත්වීමේ ආක පිළිවෙල. කවද්ද නාම යෝජනා ගන්නෙ? කවද්ද මැතිවරණේ තියන්නේ? කවද්ද ප්‍රකාශයටපත් කරන්නේ? ඉතින් අපි මැතිවරණ කොමිසමට ඇවිල්ලා අපි සියලු පක්ෂ විරුද්ධ පක්ෂේ විශාල පක්ෂ ගාණක් කවවිලා මෙතනට ඇවිල්ලා ඉල්ලුවේ මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න, මේක ව්‍යාකූලභාවයට පත් කරන් රජිත ඉඩ දෙන්න එපා කියන්නයි අපි මෙතනට ආවේ.